ශිවත්ජයරවා අලුත් ප්‍රශ්නවටා සහිතව සකසු ආදර්ශ ප්‍රශ්නපත්‍රයකට පිළිතුර සාකච්ඡා කරන විශේෂ වැඩිස්ටහන පොතක් පෑනක් ඇතට යාගැන ශිෂ්ෂවත්ව ජයහුරුව හන්න ලෑස්ත වෙන්න. ශිෂ්ෂත්ව ජයහුරුව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා විදුහල්පතිසේවේ විශ්්‍රාමික පාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී සල් පරිපාලින ඩිප්ලොමධහරී ජයිලත් සුභසිංහ මතා අයිබොන්පතේ ශිෂෂත් විභාගෙයට තවසත්්‍යයයි ඔබ දැනටම සූදානවයි සිටින්නේ. තවදුරටත් ඔබව දැනුවත් කිරීමට ජාතික ගුවන් විදිලේ අධ්‍යාපන සේවේ ශිෂ්‍යත්ව ජැහුරු වැඩසටහන අද මේ විශේෂ අවස්ථාව ඔබට සූදානම් කර තිබෙනවා. අද මේ වැඩසටහනට කාලෙකට පසු පහස්රේණයේ සුස දැරියන් කීප දෙනෙක් සහභාගි වෙනවා. අපි මුොලින්ම ඒ අය හඳුනාගනිමු. බත් ෞද්ධකාතා විද්‍යාල ඉගෙනුම ලබන මේ දෙරියන්ගේ නම් අපි ඉසෙල්ලා මහාම දුව කියන්නකෝ ඉසෙල්ලා මයාගෙනම. මම සැනුමි තිනාරත් තිලකරත්න මම ඉගෙනුම ලබන්නේ පහ එස්ඒ. පන්තියේ. මගේ නම එච්චෙ සිද්මීරැෙන් කාශයනාශී මම ඉගෙනුම ලබන්නේ පහ එස්ේ. පන්තියේ. මගේ නම මේනුදිකුෂෙල්. මම ඉගෙනුම ලබන්නේ පහඊ.ඒ පන්තියේ. මගේ නම සේනුලි ජිහන්ස මේ ගෙනුම ලබන්නේ පහ එස්සේ පන්තියේ. ඔබ සීලු දිනාත් අපට සවන්නෙන දැයි දූදරුවන් සහ දෙමවපියන් සේලු දෙනාත් අපේ නිෂ්පාධිකා සුභාසින් නැදා සමග මම ඔබ සාදරයෙන් පිළිගන්න. හොඳයි ඒම නම් අපි වැඩසටහන ආරම්භ කරමමු. ඔබ දන්නවා මේ අවුරුද්ධේ ශිෂත්තු විභාගය නව නිරුදේශයට අනුව පවත්වන පලවෙනි විභාගයයි. තේ නිසා මේක හැමෝටම අලු තද්දැකීම. පැරණ විභාගත වඩා විශේය නිර්ුදේශය යම්යම් වෙනස්කම් සිදු වෙලා තිබෙන. එතකොට විශේෂෙන්ම සමහර ප්‍රශ්නවල ස්වභාවේත් වෙනසක් තියෙනවා නමුත් මන්දන්නවා ඔබගේ ගුරු මෑනිවර ගුරුතිියවරු ඔබට මේ වනවිට ඒ පිළිබඳව හොඳට පුුණුවක් ලබාදිලා තියෙනවා. අපිත් දිගටම ශිෂ්‍යත්ත ජයුරු වැඩසටහන තුළින් ඔබව දැනුවත් කලා අපට මේ වසර තුළදී කතා කරන්න බැරවුණු කොටසක් තිබුණ ඒ තමයි නිර්මාණාත්මක වැකි ලිවී. ඒ ගැන අපිට කතා කරන්න වැරගුණක්. ඒ නිසා මම අද තීරණය කලා මුලින්ම නිර්මාණාත්මක වැැකිලිවීම පිළිබඳව ඔබව ලැනුවත් කරන්නත්. ඔබ දන්නවා ඔබගේ දෙවන ප්‍රශ්න පත්තෙරේ නිර්මාණාත්මක වැකි තුනක් ලියන් ඔබට අවස්ථාව ලැබෙනවා. කනිින් ඉඳලම තුනක් තමයි අපිට වැැකිලියන්න දීල තිබුණේ පසු අදහසක්කාව පහක් කරන්න ඕනේ කියලා නමුත් පසුගේ කලබලකාරි ස්වභාවය රටේ පැවතුන නිසා ඒ වෙනස කරලා නෑ. නැවතත් වැැකි තුනකට තමයි සීම කර ලතිේ නිසා වාක තුනකඩ සූදාන වුණොත් ඇති කියලයි අපි විශවාස කරන්නේ. මේ සම්බන්ධෙන් දැනගත යුතු කරුණු කීපයක් අපි මුලින්ම සාකච්ඡා කරමු මේ කරුණු සටහන් කරගන්නවන්න හොඳයි. වැකි තුන ලියන්න අවශ්‍ය වෙන වැදගත් කරුණු කීපයක් තමයි අපි සාකච්චා කරණ යන්නේ ඒක පොඩි සටහන කෙටියෙන් ඇඒ ප්‍රධාන කාරණාව සටහන් කරගන්න පළවිින් නිකාරණාව තමයි දී ඇති පාතෘකාවට අදාලව වැකි ලිවිය යුත්තේ කුමන කාලෙන්ද දී ඇති මාතෘකාවට අදාලව වැකි ලිවිය යුත්තේ කුමන කාලෙන්ද කියන එක තමයි පලවෙනි කාන කාලේ කිය මොකද කාල කී යත්ව නවද කාල කියවී නොද තුනක් කියන්න කුශල් මොකද තු වර්තමාන කාලය අතීට කාලය අනාගත කාලය අතීත කාලය වර්තමාන කාලය අනාගත කාලය එතකොට මාතෘකාව කියව් හම්ම මාතුෘකාව කියව්වාහම ලියන් ඉස්සර වෙලා තමන් තීරණයක් ගණ්ඩෝනේ මම්ම වැැකිතුන ලියන්නේ මොන කාලෙන් අතීතකාලයෙන් ලියනවාද වර්තමාන කාලයෙන් ලියනවාද අරාගත කාලෙෙන් ලියනවා. අන්නන්නේඒ ඉස්සල තරණය කන්දකොම අපි දකල්තියන සමහරලමයි වාකතුුණන කාලතුනට ලියනු. එතකොට අදාළ කාලේ වැකට විර ලකුණු හම්බේ අනිත් එකට ලකුණු ලැබෙන්නේ හරි ඒ ප්‍රධාන කරුණ විතරල් ලියන්ගත්තාම ඇති නි බාගනින් හරි එතකොට ද ම උදාහර කපයක් කියන්න මට කියන්න දැ මේ මාතෘකාාවත් මොන කාලෙන්ද මේ ලියන්න ඕන කියලා ද මෙම කිවත් අපේ ගමට ගංවතුර ගැලූදා මොකදද කාලය ඔවු යන්සා අතීත කාල ගැලූදා අතීත කාලය ළඟට අපේ ජාතික කොඩිය මොකදද කාලය සනොමින් මා ජති කොඩිේ තමත් තියෙනවාන තුට වර්තමානකා ඒ වගේ පර්තමාන කාල. අපේ පාසලේ සුන්දරත්ව වර්මාන කාල. මම ගුරුවරෙක් වන්නේෙමි කුෂර් අනාගත කාලේ අනාගත කාලය අනාගරන ඒ නිසා ඒක අනාගතය අන්නන්නේ විදිහට මාතුෘකාව කියව්බ දමන් එක ඒ සමහරට චේදයක් දේනවා ඒක කියවවෙලා කාට අදාලව චේදයයක්දන්නේන එක හොඳට කියකිවන්න. කියේවල තීරණය කරන්න ඕනෙ මේ මාතුෘුකාවනම් මෙන්න මේ කාලයෙන් ලියන් ඕනේ. නිවැරදි කාලයට ලිුවොත් ඔබ සාර්ථක වෙනවා. දෙවිනි කාරණාව. ඔබ ලියෙන වැකිවලට වැකි මාතුෘකාවට අනුවලි වියයුතුයි අන්න ලියගන්න. වැකි මාන්තෘකාවට අනුව ලිිය යුතුයි අන්නම කෙටයෙන් ලියාගන්න. වැකි මාතුරුකාවට අනුව ලිවිය යුතුයි. එකටික ලිය ගත්තු ඇැති. වැැකි. මාතෘකාවට අනුව. ඒකයන්නේ දැන් සමහර ළමයි මාතෘකාවට අදාළ නැතිව වැකිලිය කිසිම ලකුණ ලැබෙන්නේ. ඒ ඔබ ලියන සෑම වැකයක්ම මාතෘකාවට අදාළ වීරයේ තම් ම කියනද ඔබට පැහැදිලි කරන්න මම ඔබට ඉදිරිපත් කරන්න කළම ලිව්ව වැකි කීපයක්. හරි මාතෘකාවට ලව්ව වැැක කීපයක් ඔබ මේ කියන්න ද මේකට ලකුණු ලැබේද නැද නැත්ත මේක මාතෘකාවට අදාලද නැද්ද කියලා. හරි ැ මාතෘකා මාදුටු වැැවක් හරි මාතුරකාම මාදුටු වැැවක් එත්තකොට මෙන්න මේ ළමයා ලියන පලවෙනි වාක්ක්‍යය. මම මින්නේරිය වැැව ැලීමට මින්නේේරයට ගමි. මාදුට වැවක් කියන එකට දැම්යා ලියල තියෙන මංම මින්නේේරය වැැව ැලීමට මින්නේේරයට ගීමේ මොක දබ හිතන්ද මේකට ලකුණු සම්පූර්ණ ලකුණු ලැබේද නැද්ද. සනුමි මොකද කියන්න ලැබෙනෝ හෙලා ඔයා කියන්න ඔකුෂල් මොකද කියන්න. ලැබෙන් නැහැ කියලා ජන්සක් ල ලැබෙන් මේක මෙිතන යර දැම්විතන මේ ඒ මින්නේේරයට ගියක් කතාවනදන්නේ මා දුටු වැැමක් එතකොට මේ වැැව ගැනයි කියඩු. හරි ඇතකොට මින්නේේරේ වැැව කියන නමකිව්වට කමන්න ඒ වැැවල්දේලා මාදුටු මින්නේේරේ වැැබ කියලා පටන් අරුගන යම්කිසි දෙයක් වැැව සම්බන්ධෝ කියන්නඕ මෙතන දැන් එහෙම. අර්ථයක් කාවෙන ඒ නිසා මේකට සහරලා ලක්කුණු භාගයක් තමයි ලැබේ සම්පූර්ණ ලක්ුණු ලැබෙන පැහැදිලි න මුොදු. වැැකි තුනේ දියන්න තියෙන්ෙන ඉති ඒ නිසා කෝමාරි කර්ුණගීපයක් කර මාතුකාවට අදාලව දාගන්න. හොන දෙවිනි වැක අලියන මෙ න්නේේරිය වැැබ පෙනපිඩු නංවමින් මා සමඟ සිනාසෙන්නාක්මෙන් විය. මොක දෙහිතන්න ඕකට ලක්ුණු ලැබේද නැද්ද. හවෝ ලැබෙනවා ලැබෙන. දැක්නන්නේද ඒ වැව ගැ අන්න අයදක් වැවේ දැක්කදේ ගැන හරියටම තියෙන. තුන්ගෙන වාක. අපි වන්නේරිය වැවළඟ සිට දිවාහාරය ගත්තෙමු? ඔව කුෂල්කයන් ලකු ලැබේද නැද Lebinne. Lebinne. Vagaikan, kaya kaya mai, ැ ලැබ බැවගැ නෙම කෑම කෑවයි කියලනග වැඩේ ඇත්ත නමුත් ඒක මාන්තෘකාවට අදාළ අන්න ඒවාගේ වාක් ලැබයි අදාල නැතිව ලියන. නිසා අනිත්තක මේ රචනාව පාටම ප්‍රශ්නපතර ලියන් ිපා දුවපුතේ හරි ඒක ඉස්සල කඩදාාව ප්‍රධීනවන කරදහසි කටඩ දහසය ලියල ට කියවල බලල තමයි අතන්ට ගන්න හ එක පාට ලියන් ලපා ඉළඟ කාරනාව ඔබ විසින් තුන්වෙ නිකාරණාව. සෑම වාකයක්ම වචන පහක්හෝ ඊට වැඩි වීතුයි. ංවා දුරල් ගියවුද දුන්නන්නේ හෙමයි. වචන ගණන පහට වැඩිවිය යුතුයි කියලායි තිය එතකට පහක් හෝ ඊට වැඩිවී යුතුයි. ඒක මතකතියාගන්න ඒ නිසා වචන හතරක් ලිව්වොත් ඔබට ලක්ුණු ලැබෙන්නේෑ පහට වැඩිවෙන්න දියන්න හයක් කතක් එහම ලිව්වට වරදක් නෑ හැබැයි ඕනොට වඩා වචන ඇති වාකිලිය සමාරනයමන්දන්නව වචන දාහ දුලාහ වාකිලිය. වැඩිපුර ලියන්න ලියන්න වරදිින්ට ඉඩ වැඩි. හරි. ඩිර ලියන්න්න ලියන්ට වරදින්නේට එක පොත එක අකුරක් වෙනස් වුනුත් එක කිල්ලමක් වෙනස් වනුත් ලකුණක් අප පෙනු වැරදි දෙකක් වාකේදමුණත් ලකුණු දෙකම නිවරයි ඒ නිසා ඕනට වල දිගවාක ලියන්න එපා වචනහය හතා අට ඒ අන්නේ සීමාව තියන් නිතරම ලිව්ගට පස්ස ගැනල බලන්න පහ හෝ ඉට වැඩිද ගේල් එක ඉළඟකාර හතර වැනිකාරලා. උක්ත ආක්‍යාත සම්බන්නේ නිවැරදිව තිබිය යුතුයි. උක්ත ආක්‍යාත සම්බන්ධය ඒ ඉතාම වැදගත් සෑම වාකයකම උක්ත ආක්‍යාහත සම්බන්ධි ඒකයන්නේ අවසාන ක්‍රියාව සමඟ ඒ ක්‍රියාව කරන්න හරියට යොදල තියෙනවා. ක්‍රියාව කරන්න ඒ වචනන අවසා ක්‍රියාපදයක් වෙන්දුව යබේ ගැනහුවක් දන්නවා අපි ඒකටත් උදාහරණයක් බලමු. හරි දැන් බලන්න මා කියේවා ඇති හොදම පොත්ත කිය මාතතුෘකකාාව දී ලැබ. කියවා ඇති හොඳම පොත යන මාාතුෘකාවට අදාළව නිර්මාණාත්මක වැකි තුනක් ලියන් නිර්මාණත්මකෝ කියන ඔබට හිතලා ඔබගේ අඩහසනුව ලියට කියන එකයි මීරමය අඩීල්තින පලවිණි වාකය ඔබ කියන්න මේකට ලක්ුණු ලැබේද නැද්ද මාත් කියවූ හොඳම පොත මඩොල් දුව වෙමි මෙතද අපි බලන්නේ උක්ට ආක්‍යාත සම්බන්ධ ජයහන් සකද කිය ලකුණ ලබන්නේ ලකුණු ලැබෙන්නේ ෑ ොකද යහන් සද මේක තියෙන වැරද මී අන්නෙන් ඉවරවෙන්නේ මම කියන උක්තේ ලබනොත් ඉතර ආද මෙතන තියෙ මා කියලා මා කියන පදීම අනුක්ත අන්නහල් තුම අනුක්තපදයක පටන් ගරන්තේ මම කියවූ. මම කියවා ඇති පොත් අතරින් හොඳම පොත මඩොල් දූයි අන්නේ වගේ ලස්සනට මේකදන්ඩෝ. මම කියවා ඇති පොත් අතරී හොඳම පොත්ත මඩොල් දූව අන්න එතකොට එක ලස්සනත්තියෙන නිර්මාණත්ම ගතයත්තියෙන අරකට වඩා. පැදිලීනේද. එකට ලක්ුණ දෙන්න. ඊළඟ වාෙමි ලමේ නීලදයනු? ි මික්‍රමසිහ මහතා එම පොත රචනා කෙරුවා ය කෙරුවාය කිය ලිවයි කියන්න. සනුමමකද කියන්නේ ගැන. ලකුණු ලැබෙන. ලකුණු ලැෙන්නේ ඇයි හේතු ෝ යාටක යන පුරුෂලිංගනා කෙරුවේවෙෙන. කෙරුවාය කියන්නේ ී ස්ත්‍රීලිංග හරි ඒ නිසා සම්පූර්යම අන්න ආක්‍යාතය වැරදුුණා. ඊළඟවා කියය. ජින්නාසා උපහලි යන ලමු. දූපතක් ස්වායායන අන්දම මෙහි සඳහන්ය තුන්වැනි වාකයට යාලිියඇතම කො දීතයි ජින්නා සහ උපාලයන ලමුෝ දූපතක් ස්වායන අන්දම මෙහි සඳහන්ය ඔවකෘෂයන මොකද කියන. ලකුණු ලැබන්න යි ජනමෙන්න ජින්නා සහ උපාලයන ලමෝ දූපතක් සොයායන අන්දම මෙ සඳහන් ය සඳහන් ය කියලතියන්නේ දවායා කියන මකක්ද කියන්න සඳහන් වේ? සඳහන් වේ කියලකි වුවනන් තමයි වඩා හරි ඒ කියනවට වඩා වේ මේවාකය හොඳයි. වාකය හොඳයි අර්ථය තියෙනව නමු තර හරියටම ක්‍රියාව සඳහන් වෙලා තියෙන්ෙන. පැහැදිලි නේද. ඒ වගේ උක්ත ආක්‍යාත සම්බන්ධය හරියටම ගන්න. ඊළඟට. ලිකිත භාෂාවෙන් ලියනලද වැැකිවියේුතුය. ඊළඟ කාරණාව. ලිකිිත භාසාාවෙන් ලියනල්ලල්ද වැැකිවිය තුයි. කටවාහරින් ලියන්ල බෑ? කතා කරන භාෂාවෙන් වැකි ලියන්න බෑ. ඔබ ලියන සෑම වැකක්ම ලිකිත භාසාාවෙන් තියෙන්ට සමහරලම හෙම ලියනවා. දැම් බලන්න මං උදාහරණය ඉිදිරිපත් කරන කළමෙක් ගංගාවක් කතා කරයි තියෙන මාතෘකාවයටතේ වැකි තුනක් තීරතිය පලන්න එළමේ ලිල්තින වැකි. මම කඳුුවල ඉඳං තැනි තලාවට ගලා එනවා හනබලකනියන් කතාකරන භාසාාවෙන් තිය මම කඳුවල ඉඳං තැනි තලාවට ගලා එනවා ක්ුණු ලබේද ජයහන්සා දකුණු ලබෙන කතා කරන බාසාාවේ අපිදක හදනවන මම කඳුවල සිට තැනිතලාවට ගලා මොකක් දෙන්නවා එමි මම කියලන්න පටන් ම ගංගාව තමයි කිය මම කඳුුවල සිට තැනි තලාවට ගලා එමි අන්න වාකය හරි මගේ ඇගේ මාලු වගේ සත්තු පීනනවා ගගනකන් මගේ ඇගේ මාල්ලු වගේ සත්තු පීනනවා සිත්මි පුති කියනු ලැබන්නේ න ලකුණු ලැබෙන්නේ නෑ සිත්මි ඇයි ලකුණු ලැබන්න ඇත්තේ. මාළුවෝ කිවවා බවවචනයි දමක් කියන පීනනවා පීනනවා කිවවාමකන් අතා කරන බාසාාවන ඉලකට බන් ඇගේ කියන එකත් කතා කරන බාසාාව ඇඟ කියන එක වෙනස් කරන්න ඕන එතකොට මගේ ඇඟට මොකක්ද දාන්න. සරීරයේ ද ලිවිත එනකොට දියන්න ඕන සරීරය තුළ මාලු හරි වැනි සත්වයෝ සත්පයෝ පීනති රි පීනැති පීනෙනවා කියලා මෙතන ගන්නව මාලුවෝ පී නැති මගේ ඇගේ මාලුවවෙනි සත්ව පීනනවා එගේක තවත් එවා තුන තුන අපි ගම්කෝ මගේ වතුර මිනිස්සු ප්‍රෝජනයට ගන්නවා මගේ වතුර මිනිසු ප්‍රෝජනයට ගන්නවා ලකුුණ ලැබෙනවාද විශල් ලැබෙන්න ලැබෙන්නෑ මගේ හරි වතුරට මකක්ද ි ජාලය මගේ ජලය මිනිස්සු ප්‍රයෝජනයට ගන්නවා ග ගනිති මිනිස්සු ගනිති පැහැදිලිනේ අන්න විදියට ලිකිත භාසාාවෙන් ලියන්න කොයිවෙලාකවත් කටවාහර කතා කරන වචන දාන්න එපා ඒ වචන ධා් පදඟර වතුර සාමාන්‍ය එවනි වතුරය හරිනෑ අන්න ඒවා පොඩාක වෙනස් කරලා ගණ්ඩුව. ඉළඟ අක්ෂර් විඥ්ඥාසයේ නිවැරදි විය යුතු අක්ෂර්ර විඥාසය නිව රජි වියේුතුත් හයිවිනි රණාවන් උගලටගේ යන්නමේ රචනාව සම්බන්ධව ලකුණු කැපිලයන කරුණු අක්ෂර විඥ්ඥාසය ඔබ දන්නම අක්ෂර් විඥ්ඥාසය ඉතාම වැදගත් එක තමයි පාසල් වල අසාල්වීම කියනක නිතරම දෙන්නේ දීලා ඔබට හොරු කරවනවා හරියට ඒ නේමිත වචනයට අදාල් අකුරුලියන් හරි තැ උදාහරණයක් ගත්තොත් නුවන කියල වචන දෙකත්තිය නවන්න දන්තදනයන්නේ ඉවරෙන නොුවන තියෙන මූරු දනායන්නේෙන් ඉවරෙන නුවන තියෙන පේන්නේ ඇහෙන්න එක වගේ නවත් අර්ථ දෙක අකුරු දෙක මාරුුණාව අර්ථ දෙකා දැන් නුවන්න වයන්න ධන්තදනායන්න නොුවන මොකත් කුශල් දැ ම අන්න වැරදන බුද්ධ නුවන්න නොුවන්න ධන්තදන යන්න ජයසා ඇ නුවන් කන්න ස් දැනුමට කියන මොකක්ද මුරුද්ද දෙනයන් දැනුම නුවන්න ඔන්න වැරදිෙන තැන. ඊළඟට පැළ පැන්න දන්තදලාන්න තියනවා පැන්න මුරුද්ද ලයන්න තියෙනවා. පැල ධන්ත දෙලායන්න පෙළ මොකත් පැල ඔ ජයන්සා පැල ධන්තදලායන්න. පැල එකැන වාසය කර වාසය කරන කුඩා ගක් පැලල. පැදුර ගේනට අරගෙන යනවාගේ ලව සින්දුවගත්තිෙන් අනිත් පැල මුරද්දල එන පැළ මොකද පැල්ැ පැ හිටන ඕන්න බලන්න ඇදිලීන අක්ෂර වි්ඥාසය අර්රියයටමතියන ඒ අකුර වැරදුන ගම එතැන එක ලකුණ කැපුරවා තව එකක් වැරදුනු තවලකුණ කැපුවා ලකුණු දෙක ඉවරයි ඊ ලඟ කාරණාව.වැකී අදහස්ස නිවර දිවිය ුතු ියාගන්න ඔයා ලියන වැකේ අදහස නිවැර දුවෙන්ව බොරු ියන්න බෑ බොරු දේවල්ලිවොත් අන්න ඔබට වරදිනවා. හරි බැකේ අදහස නිවැර දිවෙන්ඩුවන් බොරු ලියන්න බෑ. හොන්න මේ දැබෑනම ළමේ කියලා තියෙනවා. අපේ ජාතික දජය ජාතික කොඩිය ගැන වාකෙතු වනක්. එම එන්න පුළුව අපේ ජාතික කොඩිය කියනවා ලියන්න ඔන ලම ලියනවා. අපේ ජාතික දජය තුළින් විවිධ ජාතීන්තෙන්වයි. ජහරිද. අපේ ජාතික කොඩියේ විධ ජාතිීන් පෙන්නුම් කරනවා මේ ලෝක ඉන්න ොඩක් ජාතින් පෙන්නු කරන නෑල බොරුවක්න අපේ ජාතික කොඩිය නත්තන් අපේ ජාතික ජදයෙන් අපේ රටේ ජීවත්වන්න සිංහල දෙවල මුස්ලිම් යන්න ජාතින් නියෝජනය ඒ තුර පෙන්න්නන සිංහල ජාතිය ත්‍රවිඩ ජාතිය මුස්ලම් ඒ විදිහයටටම ලියනවා මනිසා කරවගේ නි ලේසියට විධ ජාතිීන් හෙල ගොත් එතැන වරද ඇැදිල න ගිලන් ගතු එ බෝපත් සතර සතර බරම් දෙවියන් නියෝජනය කරයි හරිදි වැරදිද වැරදි බෝපත්තෙන සිෙනුවි කියන්න කාවද නියෝජනය කරනගේල සතර ක්්ම සතර ප්‍රක්්ම විහරණන්න අනවාන් ලාම බොරුවක් පී ලති ලකුණු න ඒඟ තව මේලම මෙහෙම ලියනවා ජාතික ජජය නිදහස් දින උත්සව ඒදී පමණක් ඔසවනු ලැබේ මේ අපේ ජාතිකෝඩිය නිදහස් දවස විතරය උත්සන ඊට පැෑ වෙනවට උසන්න බෑ එක හරිද වැරදිද ර වැරදි නැද්ද ජාතික ජදය නිදහස් දින උත්සවේ ඇතුළු විශේෂ උස වලදී ඔසවනු ලැබේ නෙම ලිවුවොත් හර පහැදිලින නිලංකාරණ. එකම අදහස ඇති වැකිය නැවත නැවත ලියන්නේ එපා. එකම අදහස තියෙන වැකිය නැවත නැවත ලියන්න එපා එහෙම ලිවුවොත් එකකට විතරයි ලකුණු දෙන්නේ ඒ අදහසනවන් දෙවිනගේ තියෙන්නේ එක ලකුණු දෙන්නේ න? ාක්‍ය හරි ්‍රා්‍යාත හරි අකුරුව හරි කොම හරි නවත් අදහස එක වනං ලකුණු දෙන්න නෑ අදහස් තුනක්න්නෝ. ඔය අදහස් තුනක් ගන්න මේමමක්‍රමය අනුගමනය කරන්න පුළුවන් ද මකරක ගැෙන ලියනවන හැට පිනදී එකක් ලියන්. කනට ඇහෙන දීට තවයි එකක් ලියන්. හරි ඇගට දැනනදී හිතට දැනනදේ. හරි එකු නාසියට දැනද අන්න ඒවාගේ බේරගත්තොත් තුනක් ලිය වෙන හරදක් එකමදයි ලියේවෙෙන න්නේ එකයි එකම පැත්ත ලියනකොට. දැම බන මේ ලාමය ලියල තියෙන වාක්‍යතු වන. අපේ මිදුලේ මල් පිපිලලා අපේ මිදුලේ මල් පිපිලා ඔපදම මාතුරුකාව වන මේ ලමෑ ලිය නොේ බලන්න ආගන්න. අපේ මිදුලේ පාට පාට මල් පිපී තිබේ පලවෙනිවා. මල්විිපී ඇති අපේ මිදුල ලස්සනයි දෙවිනිවාගේ. රතුපාට සුදුපාට කහපාට ආදී නොයෙක් පාට මල් අපේ මිදුලේ ඇත්ත. එක්කම දේකීේ අපේ මිදුලේ පාට පාට මල් තියෙන කියෙන අදස වන ති ෝකයා රන්ඳවාකයට ලකුද අනිද්‍ය කපලදා. ඒ නිසා සුදුපාට රතු පාට කහපාටය මල් කියලියල ඒළඟට මල් පිපුුණාම් කව දෙන්නේ. සම්මනල යෝ මී මැස්සු අන්නේ ගැන කියන. ඊළඟට ඒගොල්ල එනකොට අර හැනවනි සද්‍යයක් ඒගොල්ගේ හඩ හයෙනවන්නේ වගේ අර වෙනස් කරන්න අදහස එතකොල්ට ඔබට ලකුණු ලැබෙන. ඊළඟ කාරණාව. දැ අපි කරුණු අටක් කතා කරලා තියෙනවා නමනිකාරුණාව වැකී එකම ආකාරයට ආරම්භ කොටදයාගන්න වැක එකමාකාරයට ආරම්භ කොට එකම ආකාරයට අවසන් නොකරන්න. වැැක එකමාකාරයට ආරම්භ කර එකමාකාරයට අවසන් නොකරන්න. දැ බලන්න මගේ රට ගැන දරුවෙක් ලිව වාකකිටිකක් හොනෑ මෙම තිියෙන. මගේ රට ශ්‍රී ලංකාව නමින් හැඳින්න්නේ මගේ රට විධ ජාචන් ජීවත්තේ මගේ රටේ අගනුවර සීජවර්ධනපුර කෝට්ටේ හඳවයි නොක්කෝ මගේ රට මගේ රට එක්කම විදියට ලිව්වාම ඒක චරාර නිර්මාණාත්මක බවක් නෑ පැහැදිලිනේ එකොට ඒක අපිට පුළුවන් වෙනස් කරලා සමතිස්සේම මගේ රට මගේ රට කියලා ලියන්න්න එපා ගුරුතුම ගැල කියනව මගේ ගුරුතුේ ගේ ගුරුතුම මගේ ගුරුමි කියලා ලියන් එපා හරි එක ඒ ගලපල වෙන විදිහට නටාව වෙනස් කරලා ලියන්න ව කියලගේ එක දහවිනි කරුණමගක් මේ ළමයි හොඳවාකිලිය නො මෙ මේ වැරද්ද කරනවා. වචනයක අකුරු වචනයක අකුර එකනකට නොගෑ වෙනසේද වචනයක අකුරු එකනෙක්කට නොගෑ වෙනසේද එකනකට නොගෑ වෙනසේද වචන දෙකක් අතර වචන දෙකක් අතර යම් ඉඩක් තිබෙන සේද වැකි ලියන්න වචන දෙක් අතර යම් කිසි ඉඩක්තියන්නොන. අකුරු එකට ගාාවන්න එපා. අර ප්‍රයිබට් බස් වල සෙනක පටෝල යන වගේ අරගේ කරේ අනැක්ගවගේ මෙ කෝප සමාහරලය වචනෝ. අකුටික කෝමක ගොඩ ගාවනෝ ඒක වැරදි. ඒම කෙරුවත් සමහරවෙලාට ඒ වචනයට ලකුණුන්නොදී කපල දාන්න ඉරතිේ. ඊළඟට වචන දෙකක් අතර යම් ඉඩක්තියන්න වන. හරිො කෝමකට ලංකරන්නත් එපා. ඊළඟ කාරණාව. එකකොලොස්වැනි කාරණාව? පිල්ල භාවිතය පිල්ලම් භාවිතය විරාම ලකුණු යෙදීම ගැන සැලිකිලිමත් වඩු පිල්ලම් භාවිතය විරාම ලකුණු ගැන සැල්කිෙලිීමත් වෙන්ඩුව ඇති මේ සම්බන්ධව ඔබට ඔබ ගැතින් වුවක් වෙලාවට එහෙම වෙනවා වැඩිහිට අපි අතිනු සමහරලාට පිල්ලං අඩුව ලීවෙනවා. ද වැරද්ද වලක්වාගන්ඩ ක්‍රමයක් තියෙනවා. හටහරික ඇන්න පුලුවන් ද පිල්ලං අඩුව අඩුවෙන් දියවනාම ඒ හදාගන්න ක්‍රමේ හෝ ජයන් සම්කොට කියන්න. සිංහල පෙල්ලපොත කියවීම සහ බලලිවීම ඔහ කුෂෙල් මකද කියන්න. නැවත කියවීම. යට හ. ලිව්වදේ ඒ වෙලාේ නැවත කියවඩෝ. අන්න ගීවනකොට හව්ුවන වැරත් මුල්ලින් ලියනකොට වැරැද හවෙන්න ඕො කළම කියලතියනවා. තාත්තා කෙස් ගස්සට නැග? ගිියක් කඩා බිමට දැම්මේ පැහැදිලින ලිව්ේ වෙනහහ කිවලන්න කොට ද කෙස් ගසට පැදිල නේද එතකට දැබන් ඒ ඕනුනේ කොස් ගසටනැ කියක ගන්න කැල්ල කඩුනාව කොස් ගස කෙස් ඇසවුල්ලා මොකක් දඩුනේ ඇලල් ම ඉති කැලපිල්ල කඩුවුණා ඒ නිසා ලිව්වදේ ශෙල් කිව්වාගේ ලිවදේ නැමත කියවන්න.ය කියවලකට අහව දැන් අලියයාගෙනනකට හගක්ලමයිලිය අලියේ අට අලිය අන්න යාකිරුවේනෑ වාක්යි වැරදි වෙනවා ඒ වැරද ලකුණු කැපෙනවා කිස්සි කතාවක් නැමේ අනේ ඇලපිල්ව හොඩි දෙයක්න කියලා එහෙම චාන්සකත් දෙන්න. අනි වාරයම ලකුණු කැපෙනවා ඒ නිසා එක නැමතතිකිව ඇතමයි ද ඔය ළමයි ළමයි ලිව රචනා කියවනකොට දැ ගුරෝරුන්ට හරි හිනහා යන. ඇැමක තින් අලුත් අදහස්නය හරි වෙලකාරණාව රචනය එලයාගන්න රචනය පළවෙනිවැ කියිය රචනය පලවෙනි වැගේ ආරම්භය සඳහාද. දිවැන්න විස්්ටර කිරීම සඳහාද විස්තර කිරීම සඳහාද. තුන්වෙන්න අවසන් කිරීම සඳහාද යොදාගන්නේ නම් වඩා සුදුසු. තුන්වැන්න අවසන් කිරීමට. ි වැකි දුනකින් කියන කතාව තුන්වෙෙනින් අවසන් වෙනවා. ඒ විදියට කලපනෝ. එදම් බලන්න. සමහන් ලමඒ මුලින් ලියන්නේ අන්දිමට ලියන් ඕන වාකේ. එතකොට ගැලපීම නෑ දැම් මේ මම මේ වාකතුන කියවන්න ලමයිගේ හරි ඔගොල් කියන්න දැ මේ මුලට නෝන මොකද දිවිනිනට න ොකද තුන්ගෙනයටටෙන් න මොක්දගේ හරි එයයා හම ියල්ල තියෙනවා. මාතෘකාව පොදු දේපල සුරකි. පොදු දේපල සුරකම කියන මාතෘකාගේ පළවිනි වාක මේ ලමේ දියනවා. පොදු දේපල අපට අයත් වත් ඒවා විනාශ කිරීමට අපට අයිතියක් නොමැති බැවින් අපි ඒවා ආරක්ෂා කරගනිමු ඔන්න පලවිනිවාගේ. හොඳ වාකයක් හරි ලියගන් ලෝර්න ආගන්න ම අයිතිය වන්න පොදු දේපලා අපට අයත්තුවත් ඒවා වෙනස කිරීමට අපිට අයිතියක් නොමැති බැවින් අපි ඒ ආරක්‍ෂා කරගනිමු. දෙක පොදු දේපල යනු අප කහටත් අයිති ස්ථානහා ද්‍රව්‍ය වේ දෙවිනිවාගේ. පොදු දේපල යනු අපකාහටත් අයත් ස්ථානහා, ද්‍රග්‍ය වේ තුනිට යාලියනවා දුම්රේ ස්ථාන බාස්නවතුම් පොල්ල බස්රත් පාසල් ආද ස්ථාන මීට අයත්වේ තැපනන මේක පිළිවෙලක් නැච්චාර වෙලාගේ ඉස්සරහට වන පසට කියල පස්සටෙන් නන සර හටගේල් දැන් මොකක් දෙහිතන පොයිවාාකද මුුණට හොඳ හොකුෂල් දෙවනිාච්‍ය දෙමන පොදුදේපල යනු කාටත් අයත් ස්ථාන හා ද්‍රව්‍යවේ හඳුන් වලදීීම වන්න ආරම්ගේ ොකක්ද පොදු දේපල ග එක තේරුම් කළ දුන් ඊළඟට තවටිකක් විග්‍රහ කරනවා මැද ඊළඟට දෙවිනිවා කියමගක්ද තුන් වනිවා දුම්ර ස්ථාන බස් නැවතුම් පල බස්රත්ත පාසල ආද ස්ථාන මීට අඇත්තේ. හතන පොද් ඔන්න කිවනෙක් නට ඔන්නන් අදහසෙන අන්දිමවාකින් අන්න දෙනවා පොදු දේපල ගන්නේ අපිට කාට අයි තියේවඋනාට ඒවා විනාස කිරීමට අපිට අයිතික් නෑ. නිසා ප ආරක්ෂා කර ගමු ගන එක අවධානය කරන ඒවාත්කය හොඳට හොඳයි අවසාන වාගේ. ඔන්න කාරණ දුලාහ ක අපි කිවවා මේ දුලාහ ගන ඔබ සැලගිල්ලින් හිටියෝ ඔබට මේ රචනාවට ලැබෙන ලකුණුහය ලබා ගන්න පුළුව හරි හොඳයි දවපති එහෙමන අපි රචනය ගැනත් සාකච්ඡාව මෙතනින් අවසන් කරලා ප්‍රශ්නපත්තරේ ප්‍රශ්න කීපයක් ගැන සාකච්ඡා කරන්න පොඩි විරාමයක් ගමු අපි පරිසර ප්‍රශ්න කහිපේකට යමු ඔබ දන්නවා මෙවර පරිසර ප්‍රශ්න තිහක් දෙනවා දෙවිනි ප්‍රශ්න පත්තරේ පරිසර ප්‍රශ්න තිහක් දෙනවා. ඇ ඒක ඉතාම පහසු දෙයක් ඔබට මොකද ඒක දෙයාර අත්තකුරු වල ප්‍රශ්නයක් එන්නේ අකුරු වැරදුයි අක්ෂර විඥාන්සි වැරදුනය කියන ප්‍රශ්නයනි ලෑ මොකද ඒක තියනෙ නිමරදි පිළිතුරයා අ ඉරක්කඳන්න. පිළිතුරු තුනක් දෙන්න. පසුගේ අවුරුදුුවල පිරිිතුරු හරත් දුන්න හතරකින් හරික තෝරණට වඩා තුනකින්ක් තෝර්ණයක ලේසේ එත ඔබට ඒ පහසු කරලා දේ ඒ නිසා මේ පරිසර ප්‍රශ්න තියම සාර්ධ කරගත්තොත් ඔබට මේ දිවන ප්‍රශ්න පත්තරේ ලක්මුණටික සම්බූර්ණයම ගන්න පුළුවන් ඒමෙන අපි බලමු පලවෙනි ප්‍රශ්නය දඩු හා ඇට යන ක්‍රම දෙකම මගින් පැළකරගන්නා බෝගබර්ගයක් නොවන්නේ ඒ නොුවන්නේ වන්නේ කියන වචනය දැක්ක ගමක් ඒ වචනයයටට ඉරක් ඇඳගන්න. තොකටඔයාට ඒ ගැන පැහැදිලිව පේවා මොකද මෙතන කියන්න දඩුහා ඇට යන ක්‍රම දෙකම මගින් පැළකරගන්න බෝගයක් නොවන්නේ එක නිවිති දෙක මුොරුන්ගා තුනපොල් මොකද උත්තරේ ව සනාශ නි වැරදි ෂල් පොල් නිවිීති පුළුවන් ඇටවල නොත් පුළුවන් දඩුවල නොත් පුළුවන්. හරි ඉළඟට මුරුන්ග ඇටවල නොත් පුළුවන් තුරන්ර දඩුගල නොත් පුළුවන්. පොල් පොල් ගෙඩ ගන්න පොල් ගහය කපපු කඇල්ලක් ගිහිල්ට එතනක හිටෝල පුළුවන් පොල් වලින් බෑ ඒ නිසා නොවන්නේ ඒ දෙකම පාවිචි කරන්න බැරිදේ පොල්ඇ හල බලව වනුත් අන්නවර නොදන්න දෙයක් නබ මේ පැරදිුණේ උත්තෙරේ කලබලගීම. පහත සතුන් අතරින් ඒක දේශික පක්ෂීන් කණ්ඩායම වන්නේ පහත සතුන් අතරින් ඒක දේශික පක්ෂීන් කණ්ඩායම වන්නේ එක අලු දෙමිලිච්චා වලිකුකුලා මාලගිරවා දෙවිනි කණ්ඩායම හබංකුගුලා කැහිබෙල්ලා අලු දෙමිලිච්චා. තුන්ගනි කණ්ඩායම ගුරු කොන්්ඩයා අරංගයා ගල්පාඩිය ඒක දේශික පක්ෂි කණ්ඩායම. ෝ සෙනසි දෙවෙන උත්තරේ හරි හබන්කු කුල්ලා කැහිබෙල්ලා අලු දෙමිලිච්චා. ඒක දේසික පක්ෂි. කටුනාායක ජාතියන්තර ගුවන්තොට පොල පිහිටා ඇත්තේ කුමන දිස්තරිකේද. කටුනාාක ජාතියන්තර ගුවන්තොට පල පිහිටා ඇත්තේ කුමන දිශ්‍රිකේද. එක ගම් පහ දෙක කොළඹ තුනපුත්ත. ඔව ජයන්සා පලවැනි පිළිතුර. ගම්පහ හරියට හ පටුනායගක්. ජාතන්්‍රගන්තට පලතිවෙන්නේ ගම්පා දිස්ශ්‍රරික්කය. දබල් පිටටු ගොටු කළ දඹල්ල පිට්ටු ගොටු කල යන ආහාරවර්ගවල බහුලව ඇති පෝෂණ පදාර්ථය පිළිවලින් සඳහන් වී ඇති පිළිතුර. ඒත් උනේ තියන පෝර්ෂ පදාර්ථය පිළිවල්ටක තියෙන උත්තරයහන්. එක විටමින් කාබෝහඩරේට් පෝටීන් පල්වෙන උත්තරේ දෙක පෝටීන් කාබෝහයිඩරේට් විටමන් තුනවිමන් පීන් කාබෝ හරේට් හොට හගන උත්තර දෙන්න ම පලන උත්තරේ කියන්න විටමින්න් කාබෝ හියිඩරේට් පෝටීන් දෙක පෝටීන් කාබෝහයිඩරේට් විටමීන් තුන විටමින්න් ප්‍රෝටීන් කාබෝ හිරේට මොකක් දඋත්තරේ හව සේ උත්සාය කරනව ෝ සසි දෙක හරියට හරි දැන් දම්බල මනවාද දම්බල මොනවාද පෝටීන් පිටවලතිීන් කාබෝහිඩරේට් ොටු ගොවල්ලදී විටමින් ආනේ විදියට වෙනවෙනම ගන්න. ඉළඟ ප්‍රශ්නය. රාත්‍රී කාලයේ මදුරුවන්ගෙන් ආරක්ෂාවීමට ගතහැකි ක්‍රියාමාර්ගයක් වන්නේ. රාත්‍රී කාලේ මදුරුවන්ගෙන් ආරක්ෂාවීමට ගතහැකි හොඳ ක්‍රියාමාර්ගයක් මොකත්. එක කජුලෙලි පුළුස්සා දුම්ගැසීම දෙක මදුරු දඟර දල්වා තැබීම තුන මදුරු දැල් පාවිච්චි කිරී රාත්‍රී කාලේ මදතුරන්ගේ බේරෙන් හොම ක්‍රම මොත් ඔය තුන්. කජුජෙලි පුච්චනයකද මදුරු දඟර දල්වාතිබීමද මදුරු දැල් පාවිච්චි කිරීම. ඕ කුෂල් එක එකන කජුලෙලි පස පිලිසීම ඔව අනිතැමකතික ඒක පිගන්නවාහද වෙන උත්තරයක් අදනවන් සනාශ මොකක් හර උත්තර කියන බල හොට හරින එකක් අදහර පත්තුීම. දඟර පත්තු කිරීම ඉතාමත්ම භායනක දෙයක් නෑ ඇයි විසවායු වගනන්නේ මදුරවාට විසනම් අපිට ටිකක් විසයි. ඒ නිසා ඒක එච්චරම හොඳ පාවිෂි කරන අපි එක හොඳ ක්‍රමයක් නෙමේ කජුලෙති හැමෝටම ජුල ද නව පත්තු කරන්න. එලි වෙනකන් කල්ජුල්ලිපත්තු කර හිට නිදාගන්න වෙලාහකොත් යන ඒ වැඩේ කෙරන්නේෙත් හොම දේමකක්ද මදුරු දැල මදුර දැලදාලා අපිද ඒනිගෙල නිදාගන්නවා කිසි කරදරයක් න ්‍රීලංඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකා ජාතික කොඩිය හා රාජ්‍ය ලාංජන යන දෙකෙහිෙම දැකිය හැකි පොදු සංකේතය කුමක්. ජාතික කොඩියේ. රාජලා්‍යනයේ දෙකීම තිබෙන දැකි හැකි පොදු සංකේතය. එක සිංහා දෙක ධර්මචක්‍රය තුන බෝපත් සිනුමි සිහය සිහ දෙ ඉ සිංහයා. වගා බඳනක පහළව කොටසට දැමීමට වඩා සුදුසු දේකුමක්ද. වගා බඳුනේ අන්ති යටටම දානඩ සුදුසු දේ මොකක්ද. එක දිරාපත්ව කොළරොඩු කොම්පෝස් පොහර ගඩල් හෝ උල්ලුට කැබෙලි සකෘෂ්ෂල් කියන්න. දිරාපත්ව කොලරට දිරාපත් වූ කොළරුටු නෙමේ. හෝ ජන්සා කොම්පොස්. කොම්පෝස් පෝරත් නෙමේ මොකද උත්තරේ ගඩොල් හෝ උල්ලු කැට කෑලි තමයි යටටමදා. හොකද වතුර බැහැගෙනයාමට පහසුේ ඊට පස්සේ දම අනිතයවද ඉරඟ ප්‍රශ්නේ. සරපයකු දෂ්ට කල විට. සරපයකු දෂ්ට කල විට රෝහල වෙත යාමේදී. ප්‍රතිකාර කිරීම පහසුවීම සඳහා කළ යුතු කාරයක් වන්නේ. සර්පයෙක් දස්ස කළ විට රෝහල වෙත යාමේදී මේ රිෙඩාව රෝල වෙත ගෙනයාමේදී ඒ වෛදවරුන්ටඒ ලෙඩාට ප්‍රතිකාර කරන්න පහසුවෙනවා මෙන්න මේ විදේ අපි කටයුතු කළද ො විදියටටයුතු කළදද ඇයට පහසුවන්නේ. එක දෂ්ට කල සර්පය අල්ලා ආරක්ෂිතව රැගෙනයා. දෙක දෂ්ට කල ස්ථානයේ රිෙදි පටියකින් බැනගෙනයාව. තුන. දස්ට කල ස්ථානය පලුදු කොට ලේ ඉවත් කර රැගෙනයාම් ඔය කාරණාතුනෙන් මොකදද සුදුසුමක සෙනසි දෙ ත්ර දෙවිනි උත්තරය කැන්නේ පද දෙවින උත්තලේ දස්්ටකල ස්ානය රෙදි පටිය අබඳදිනවා නෑ ඔව ජහන්ස උත්සාහයි කරනවාද පලදු කරලා ලේ යවනවා ඔය දෙකමන මේ සර්පයාව රගණය ටුව. ර්පයා වර්ගෙන ගියාමතමයි දොස්සල දන්නන්නේ මොකක්ද සර්පයා ඒ ඒ සර්පයන්ට ගහන බිහෙත වෙනස්. හරි ඒක සර්පයන්ට පාච්චි කරන්න බිහිෙත් වෙනස්. හරි ඒ නිසා සර්පය අර්ගෙනයන්ලු මරන් නැතු ගිෙනියන්න පුළුවන් හදයි හරි එහම බැන මරල හරි කවන්න ඉති ගිියන්ට වෙනවා. ඒක තමයි පහසු කරමේ කැෑව සද හොයා ගන්න බැරණ ගි ඒ එක වෙනවා ප්‍රශ්නයක් දැක්කොත් ඒ සතාව වර්ගෙනයාම දුනාගෙන යාම ඉතාම වැදග ළඟ ප්‍රශ්නය. අටපට නම් වෙසක්කූඩුව. අටපට්ටම කියන වෙසක්කූඩුව සෑදීමට යුදාගන්න සමචතුරශ්‍ර රාමුගණන එක හතරයි හයයි අටයි සනාශී හතර වැරදි ජයන්සාටට හතයි උඩයි ටයි දෙකයි හයකු එ ප්‍රශ්නය. සියම් බාණ්ඩයකට ජාතින්ත ප්‍රමති සාතිකය. ලැබී ඇති බවට යොදා ඇති ලාංජනය. යම් බාණ්ඩයකට ජාතියන්තර ප්‍රමති සාතිකයේ ලැබි තියෙනවන්නං ඒකයි බාණ්ඩේ සලකුණු කරලා තියෙන. හිදාල්තින බාණ්ඩේ තියන පෙට්ටියේ හරි දවටනය හරි. හරි මොකන්ද මේ ජාතියන්තර ප සහතිකයේ ලබා දෙන ලාංජනය. පලවෙන්න උත්තරය Sස් Ls දෙක. අ තුන V.ෝOC සනමිස් කියන්නේ ලංකාවේ ප්‍රමිති සහතිකේ අපි ගැන්න ජාතියන්තර ජෑන්සාෝ. අෝ කියන්න ජාතියන්තර ප්‍රමිති සහතිකය. නිවස තුළ ජීවත්වන අඳුර ප්‍රිය කරන සතෙකු වන්නේ. නිවස තුළ ජීවත්වෙනවා අඳුරට කැමති. හුණ. ගෙමැස්සා. කැරපොත් සසිැ කැරපොත්තා සෙනසි කැරපොත්ත ගැන හොඳදට දන්නවා ඉලක පරස්නය කරවිල කල්ත බාගන්නා ක්‍රමයක් වන්නේ. කරවිල කල්ත බාගන්නා ක්‍රමයක් වන්නේ වැලි ඇයට දැමීම වියලීම මී පැණිවල බා ැබීම කරවිල කල්තියාගන්න මොකක්ද ඕෝ ජැහන්සා දෙවන පිළතුර ඕ මකක්ද වියලීම වේලන හරියට හරි. ජලබීතිකා රෝගය බෝකිරීමට ඉවාල් නොවන සතකි. ජලවීතිකා රෝගගේ බෝකිරීමට ඉවහල් නොවන සතා නරයා දඩුලේනා මදුරුවා. හෝශල් . මදුරවා මදුරුවගෙන් ජලවීතිකාව හැදෙන්නෑ. කෙමන මේ වචනයහගන්. කෙමන නැමැති උපකරණය භාවිතා කරන්නේ. කෙමනකන උපකරණය භාවිතා කරන්නේ වඩුවා පෙදරේරුවා දීවරයා. ජහන්සා දීවරයා කෙමන පාවිච්චි කරන්නේ දීවරයා. බීජ ඉවත් කර ආහාරයට ගන්නා පළතුරකි. බීජ ඉවත් කරලා ආහාරයට ගන්නා පලතුර. තේර ගස්ලබු උගු රැස්ස සනමි ස් ගස් ලබ ගස්ලබූ ඇයටත්ක කන්න. දාසය. ශ්‍රී ලංකාවේ උතුරු පලාාතට අය දිස්ත්‍රික්ක ගණන ශ්‍රී ංකාවේ උතුරු පලාතට ඇය දිස්ත්‍රික්ක ගණන තුනයි හතරයි පහයි තුනයි හතරයි පහයි ගොෂල් පහ පහයි පහයි පහ ගියන්න පුළුවල කුෂෙල්ට ජයන්සකන්න බලන පාහමුකද කියන්න යාපනය මුලතිවු වවනියාව මන්නාරම කිරි නොච්චිය. අන්න පහ ඉළඟට මේරු පසුත් කොල පැහැටම හුරු බීජය වන්නේ. ට මෝරල යෙන නමුත් කොළපාට ද සාමාන්‍ය කොළපාට අමුවයවනේ මේක මෝරල තිබුණත් කොළපාටය මොකක්ද බීයේ කවුපි මුට අබ ව චරසි මුන්ට මුන්යට කොළපාටයින. ගෘම බාන්ට සෑදීමට වඩා සුදුසු දැවවර්ග වන්නේ. ගුරුත සියඹලා ගිනි සපු.ුෂල් ගිනි සපුනෙම ජන්සා. බුරුත්ත බුරුත ලීිය ශක්තිමත් ඒවගේම වර්ණවත් ලියා රංජු වශයෙන් ජීවත්වන නායකයා විශේෂව හඳනාගතයැකි සත්ව විශේෂ රංචු වගේන්න හැබැ ඒ රංචුවේ නායකයා මෙය කියල ටක්ගල්ල රංචෝ දැක්කම අපිට හොයා ගන්න පුළුවන් මොකක්ද මේ රංචුව සුනකයෝ නැතම් බල්ලෝ මෝ දෙම ලිච්චෝ රච රංචු ඉන්න නවොත් නායකයාගේ හදුරගන්නත් පුළුවන් වඩුව ව සනාශ මොකති කියන් මෝ අන්න මුවන්ගේ පේනවා ලොකු එකනෙ එකින් නො ඉසනා නායකය. මෑත කාලයේ ඇතැම් ප්‍රදේශවල ධාන්‍ය වගහාවට විශාල හානියක් කළ සතිකි. ධාන්‍ය වගාවට හානියක් කළ සතා කවුද. එක පිටමකුණා සේනා දැළඹවා පුරුක් පණවා. ෝ සනමි සේනා දළඹවා අපේ. අඩයි රගු වගව සම්ූර්ණයම වෙනස කලා. උනාාත්මක බවින් ඉහල තේකොල හඳුනාගත හැකි කරමය. හොඳ තේකොල හඳුනාගන්න ක්‍රමය එක ජලයට දැමෝවිගස ජලය තද දුම්රු පැහැක් ගනිී ජලයට දැම්ම ගමන් තේකොල පැහැගන්නවා ඉක්ම නින්ම. දෙක ජලය වර්ණවත්වීමටට වීම සිමින් සිදුවේ. තේකොල දැම්මා පාට එන්න වෙලා යනවා. ජලර් දමා ටිකවේලාවකින් එම ජලය පැණි රසක් දෙනෙ. ජලයටදාටයක් වෙලා වතුරපොට්ටක් ජලය කටේ ගාල් බැනුවට පැන්රහක් කෙනවා. මික්‍රම තුනෙෙන් මොකක්ඒ හයා ගන්න හොඳ තේකොල් මොකක්දකය. ජයන් සමකද කියන්නේ. දෙවැනි පපුරතර ජලය වර්ණවීම සෙමින් සිදුවෙන අන්න එකටම හොද තකො ලක්ෂ. නිල ඇඳුමකින් සැරස සේවේ යෙදෙන අයකු නොවන්නේ නිල ඇඳුමක් ඇඳගන සේවය කරන අයෙක් නොුවන්නේ අන්න මතකතය නොවන්නේ එක මහජන සෞඛ්‍ය පරීක්ෂක පොලිස් නිල්ධාරිී Cඩ නිල්ධාරිී හ ස නි රහස් පරික්ෂක ඒගොල්ලෝ නිල ඇඳුම් ඇඳගෙන නෙමේ කටයුතු කරන්න ඊලක ප්‍රශ්නය ොමේ ගිලන්රත සේවේ ලබාගැනීම සඳහා ඇමති යුතු දුරකථන අංකය. නොමලේ ගිලන්රත සේවේ ලබා ගැනීම සඳහා ඇමති යුතු දුරකථන අංගය දහනමයි ධ දහනමයයි අනුව ධානමයයි විසිහතර. ෝ හොෂ අ ධානමයයි අනුව තම මෝටරථය ඉක්මණ විකනීමට අවශ්‍ය අයෙකුට ඒ සඳහා යොදාගත හැකි සුදුසුම ක්‍රමය වන්නේ තමන්ගේ කාරෙක විකුණ ගණ්ඩුවන. හදිසි අවස්ථාවක්. ඉක්මනිින් මේ වැඩේරගන්න සුදුසුක්‍රමය මොකද කියලාන්න. එක රූපවාහිනියමින් දැනීමත්දමීම. සතියන්ත පුවත්පතක දැන්වීමත් දෙමීම. අන්දදදාලය යොදා ගැනීමෙන් දැන්වීමත් දැමීම. හව. සෙනසිී? ති සති අත පුවත් පත්වල දාන ඉතින් ඊළඟ සතියක් බලාගෙනන්න ඕනෙනේ නැද්ද සතියකට සරයි පුවත් පතේ ඒ ක්මං ක්‍රමයක් නෙමේ ඔ ජයන්සමකොද කියන්න අන්තර්ජාය අන්තර්ජාලයට අපිට චැනයෙන් දාන්න පුළුවන් තකොට ඒ මොහොතම ඒ ප්‍රචාරය වෙනවා හිළඟක රතුසාහ කලු වර්ණ මිශ්‍ර කිරීමෙන් ලැබෙන වර්ණය කුමක්ද රතු කලු ක දම් දුබුරු ව ජන්සා ුර සීලංකාටෙලිකොම් ආයතනය ලාංජනය ඇති තිත් ගණන කියල ඔබ දැකලා ඇති ටෙලිකොම් ආයතනය අපේ රජයට සම්බන්ධ ආයතනයක් ඒ ආයතනය මේ ලාංජනය තිත්තියනවා තිත්කී තිය හයයි හතයි අටයි සනා හ හයවැරදි හතයි හතයි හ එවලාජනත් හොඳ බලන්ඩුව ඊළඟ ප්‍රශ්නය කොල්ම යුගයේ ජනප්‍රිය කබියකු එ මහින්ද හිමියන්ගේ මුල්කෘතිය වන්නේ මහින්ද හාමුදුරුවන්ගේ මුල් කෘතිය නිදහසේ දැන මුතු දම්ම ශ්‍රී පාද ඔ මු දම මුතු දම හරියට හරි ස ක්ලාක් මහතා එංගලන්තය අතහැර ශ්‍රී ලංකාවේ පජින්තියට පැමිණි වර්ෂය කුමක්ද ආතසී ක්ලාක් මහතා එංගලන්තේ අතහැර ශ්‍රී ලංකාවේ පදිීතියට පැමිණි ර්ෂය එදදා සමසයේ පනස් හය, එදදා ශනමසයේ පනස්පා එද්දාශනමසය හතලිස් පාහ. එද්දාශනමසේ පනස් හය එතුමා ගැන ඔබ දැනගෙන ඉන්නවන්. ආචාර්ය C කන්නංගර මැතිතුමා ලංකාවේ අධ්‍යාපන ඇැමැතිවරයාව සිටි කාලය වන්නේ. එතුමා මේ ලංකාවේ අධ්‍යාපන නැමති වශයෙන් හිටිය ඇතකොටන මේ නිදහ අධ්‍යාපනය අපේ ජනතාවට ලැබුණේ ඒ කාලේ මොකක්ද කියේ හන න්න උත්තර කලවෙන්න උත්තරේ එද්දාස් නමසය තිස්සකේ ඉදලා එද්දාස් නමසය හතලි සය දක්වා. එද්දාසටසි අනුහතරේ දල එද්දා සර්ලසිය අනු නමිය දක්වා. එද්දාස් නමසය තිස් එකකේ ඉදලා එද්දාස් නමසී හතලිය දක්වා. ඔහු. කුෂල් උත්සාහයක් කරන්න දෙන උත්තර දෙවන උත්තරේන මේ හරි උත්තරේ පල පිණි උත්තරේ. එද්දාහස් නවසය තිස්ස එක හිඳලා එද්දාස් නවසය හතලිස් හය දක්වා ලංකාව අධ්‍යාපනයමැති ආචාරඩ අන්නංගර මැතිතුමා. තිස්විනි ප්‍රශ්නයට අප ඇවිලයින්න. නම ටිකට අපි ප්‍රශ්න තිහක් සාකච්ඡා කළ ආචාර්ය ආනන්ද මානස්වාමි මැටතුමා මියගේ කවදාද. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි ඇැතිතුමා මියගිය කවදාද. එක ඉද්දාාශ්‍රමසය හතලි සතේ සැත්තැම්බර් නමවෙනිදා. එද්දාාශ්‍රම සය පනස් සතේ අගෝසු නමවෙනිදා. එද්දාශනමසය පනස් නමේ සැත්තැම්බර් දාසයවෙනිදා. ඇය පිළිබඳ ඔබ අධ්‍යනය කරලාතිේට ස සහ කරන්න බලන්න පලවැ පලවෙනි පිරුතුර දාශමසය හතලි සතේ සැත්තැම්බර් නමය පිළිතුර හරි. හොඳයිදීපතේ? දැ අපිට ප්‍රශස සාකච්ඡා කරන්න ලැබෙන කාලය වසන් වෙලා තියනවා අවසාන වශයෙන්ඉලොස් වන්ඩ පැත්තෙන ශිෂ්‍ය විභාගය සඳහා ඔබට උපදිස්කීපයක් ලබාදීලා අඳ වැඩසටහන අවසන් කරන්නයි බලාපොත්තුවෙන්. ඇති මෙදී අපිට විශේෂෙන් අතක් කරන්න තියන්නේ ද විභාගය ටය දෙකයි විනාඩි පහලවක සීමාවක් තුළ පැත්ති පලවෙනි ප්‍රශ්නපත්තිරයට පැයක් දෙවිනකට පෑහි විනාඩි පහළවයි තුළ එක දිගට අපිට කරගන යන්න වෙනවා මැදදි කෙටි වේකයක් ලැබෙනවා ඉතින් ඔබ පතුර භෝතලයක්ඊළඟට ආහාර මොනොහරි සුළු දෙයක් අරගන යන්නෝ ඒ ලැබෙන වේක කාලය තුළදී ඔබට ඒ ආහාරය ගන්න පුළුවන් සුළු දෙයක් අරගෙන යන්න මහා ලොකු දේවල් අරගෙනයන්ඩපා තුර බෝතිලය ගෙනනිච්චයි කියල නිතරම වතුර බිබී වැඩේ කරන්න එපා මොකද අනවශ්‍යලෙෂ වතුරපානය කළොත් ඔබට මේ ටොල්ලට්යාමට නැත්තම් වස්රූම යන්න අවශ්‍යතාවේ ඇති වෙනවා. ඔබට එහෙම අවශ්‍යතාවයකාවත් ඉතින් අවසර දින යන්න හත් ඒකින් ඔබගේ විභාග කාලය නැතිවෙලාය. ඒනිසා ඒ ගැන බොහෝම කල්පනාවෙන් ඉන්න. අපි දන්නවා දැන් සමහර ළමයින්ට විභාගේ ප දෙන්නේ තමන්ග පාසලේ නෙමේ වෙනත් පාසලක්. එතකොට ඒළමය විභාග කරනාතර ඒ වගේ සාරීක අවශ්‍යතාවයක් කාවොත් ඒළමයාව ඒ බස්රෝම එක තියෙන තැනට පිටත් කිරුව ඒළමය දන්නෙන්ද මේ පාසිලිය කොහෙද තියන්නගන ති ඒළමයට ඒ එක හොයාගන්න සෑහන වෙලාක. ඒ නිසා එවිනිත්තත්ව ඇතිකරගන්න ඇතුව උදේ එනකොටත් වනට වඩා හර ගන්නපා ගානට අරගෙන බඩිකින් එෙත් මේ වැඩි කරන්න බෑ ඒක ඉතාම වැදගත් කරනු ්‍යාපී දැකල තියෙන දේවල් මේ දරූ කරගන්න ඇරදි අවසාන මුොහොතේ තා දක්ෂලමයි ඒවගේ කාලයේ නාසිකර ගැනීමෙන් විභාගේ ප්‍ර්‍යාපටිපාට අඩපන කරගන්න. විා ඉවර වෙලා ඉතින් ඕන දෙයක් ආහාරයට ගන්න වුළුව. හිට ඉස්සල පරිසං විඩුව. ඒ මයික්තම ම දකලති සහර දිමවපියෝ දෙමාපියන්ට විශේෂම මතක් කරන්නේ සමර දෙමාපියෝ මේ ලමයින්ට දැ මතක මතක සිටින් හොන්දයි කියලා ගුණයි කියලා ශිශ්්‍යත්ය භාගට පිටත්යෙනකට දේට ගොටුකුල කැන්දෙකක් සූද අනන් කරල දනවා ද සහරලමයි කැමතිනෑ හමහලමටඒ වච්චර සිය කරන්නන්නේ බලාහත්කාරෙන් ගොටකුල කැදෙකක් දී ලමාවය කුත් සමහර ලමැප දෙැකල් තියෙනවා වැඩි පටන්ගරන් පෑභාගයක් කැනකොට මෙන්න. ඩ ගුර ගුරු ාලා ොන්න මයට ප්‍රශ්නයක් මතය. ඒේ නිසා ඒ දිනේ උදේ වෙනද කඩ සෑ සාමාන්‍ය ආහාරය මසක වෙන කිසිීම විශේෂාහාරයක් ගන්න එපා. හම ගත්තොත් ගැටුල්ු ඇතිවෙන මේ තමයි ඉතා වැදගත් කාරණා මොකද මේ දරුව දැන් හොඳ දක්ෂතාවෙන් ඉන්නේ අපිට වෙන්නේ ගෙනගත්ත කරුණෝල ප්‍රශ්නම මේ බාහිර ප්‍රශ්න. ඊළඟට ඔබ තැන්සල පැෑනෙන් හරි ඔබට උත්තර දෙන්න බොළුවන් ඒ ප්‍රශ්නයක් නැහැ. එක පැන්සලක් විතරක් කරගෙන යන්නපා හොඳට උල් කරපු පැන්සල් තුන හතර කරගනය එකක් තුළ කැඩුුණු ඒකයින්ගර ඊළඟ පැසසිලි ලියවා ඒක ැඩනු තීරඟ පැසකු ලාලකත්ම පැන්තල් උල්ර ඉන්නපා පැන්සල් උල් කර ඉන්නපා මම දැක්කා එක සැරක එලාමේ අයින්ස කලමේ කටරකක්වත් නෑ ලියලිය එනකොට තුට කැඩුුණා පැන්සලේ තුළ කැඩුුණා ඒළ මෙයා අර ගෙනමක ඇතුල තිබල බලේට්තලයක් කරගන කලබෙලේට උල් කරන්න ගිහිල්ලා ඇඟිල්ල කපාගත්. ඉ ලොකපු ප්‍රශ්නයක් ඇතවුණා ඒ නිසා ඒවා කරන්න බැහැ පැන්සල් හතරක්වත් අරගෙන යන්නේ නිතරම් හොඳට උල තියෙන පැන්සලිකින් ලියන් මහ තුල් ලියනකොට පැහදිලි නෑකුරු පේන්නේ පැන්සල් පවිච්චි කරනුව. සල පාවිචි කරන එක වඩා සුදුසක ක මත් හිතන මොද වැරදක්ුණු ම ගන්න බලුවන් ටිපෙක්ස් පාවිච්චිරන්න බෑ ටිපෙක්ස් ගෙනියන්න එපා හොඳයි ඒමනව අපි ඔබ සියලු දෙනාටම ලගේන ශිෂ්්‍යත් බාගගේ නිස්සක ජය ලබේවා කියලා ප්‍රාත්ථනා කරමින් ආයිබවන් කියලා වැඩ සරහන අවසන් කරනස ශිෂෂත්තු ජයරුව වැඩ සටහන ඉදිරි පත් කළේ ශ්‍රී ලංකා විදදුහල් පතිසේවයේ විශ්‍රාමික ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී පාසැල් පරිපාලන ඩිප්ලෝම අධාරී ජයලත් සුබසිංහ මහතා නිෂ්පාදනය කළේ සුභාශිණී සුබසේන අනු පස්වසරක ගුවන් විදුලි ඉතිහාසේ දශක හතක ජාතික අධ්‍යාපන කාරයේ විද්‍යුත් මාධ්‍ය දායකත්වය සපේන ශ්‍රී ලංකා ගුවන් ඉදිරි සංස්ථාවේ අධ්‍යාපන සේවේ ඉදිරිපත් කිරීමක්